ఎస్ఎల్ మెడిక్ యూట్యూబ్ ఛానల్ එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපිව තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි අද දැනුවත් වෙන්න යන්නේ gastritis කියන රෝගී තත්ත්වය ගැන. මෙම තත්ත්වයට සිංහලෙන් කියන්නේ ආමාශයක ප්‍රදාහය. මෙහිදී සිදුවෙන්නේ ආමාශය තුල ආහාර ජීර්ණය සඳහා නිපදවන අම්ලවලට ආමාශයේ බිත්තිය නිරාවරණය වීම නිසා බිත්තියේ සෛල පිලිස්සී ආසාදනයට ලක්වීම. අපි බලමු මොනවද මේ ගැස්ට්‍රයිටිස් වලට හේතු කියලා. ප්‍රධානතම හේතුව වන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියාව අප බොහෝ දෙනෙක්ගේ ආමාශය තුල ඉන්න බැක්ටීරියාවක්. ඒ වගේම දීර්ඝකාලීන මත්පැන් භාවිතය, සමහර ඖෂධ වර්ග දීර්ඝකාලීන භාවිතය, මානසික ආතතිය, වයසට යෑම සහ ඔබගේ සමහර නරක ආහාර පුරුදු මගින්ද මෙම ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වල මූලික රෝග ලක්ෂණ විදිහට බඩ බොරවා දැමීම, කෑම අරුචිය, වමනය, ඕක්කාරය වගේ රෝග ලක්ෂණ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බඩේ ඉහළ කොටසේ ඇතිවෙන දැවිල්ලත් මෙහිදී ඇති වෙනවා. ගැස්ට්‍රයිටිස් තත්ත්වය දීර්ඝ කාලයක් පැවතියොත් ආමාශය තුල තුවාල ඇතිවීම සිදු වෙනවා. මෙහිදී මෙම තුවාල මගින් ලේ පිටවීම නිසා ලේ වමනය, මලපහ සමග කළු පැහැතිව ලේ පිටවීම නිසා මරණය වුණත් අත්වෙන්න පුළුවන්. අපි බලමු මොනවද මේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයට දෙන ප්‍රතිකාර කියලා. මම පළමුව සඳහන් කරපු රෝග ලක්ෂණ ඔබට තිබේ නම් වහාම සුදුසු වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. මෙහිදී ප්‍රතිකාර ලෙස ආමාශයෙන් අම්ල නිපදවීම අඩු කරන බෙහෙත් වගේම ආමාශය තුළ නිපදවෙන අම්ලවල ප්‍රබලභාවය අඩු කරන බෙහෙත්ද යොදා ගන්න පුළුවන්. ඒ වගේම මත්පැන් භාවිතය අවම කිරීම, වැරදි ආහාර පුරුදු වලින් වැළකීම වගේම මානසික ආතති සමනය කර ගැනීමත් වැදගත්.